ඒක නිකං හරියට මිනිියම් මැරුව වගේ වැඩ. මේ පාර ජනාධිපති වරණයට පොහොට්ටුවෙන් එන්නේ කවුද කියන එක ගැන දැම් මගේ කනට කරලා කියන්න කවුද එන්න කියලා. ඒ තමයි මැතිතුමා. ස්වයං පුරුෂයා ඔබතු මේක නිවත් වුණාද? අලුත නඳුනාදන අවශ්‍ය මේ ඉන්නේ අපේ රට වසඟ කළ නමක් රුවක් සහ හඬක්. මට කියන්න බලන්න උප්පැන්නේ තියෙන විදිහට සම්පූර්ණ නම මොකක්ද? ඒක ටිකක් දිග නමක් මල්ලි. ඒවට කියන්න එපැයි. කුමාර විදානලාගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ. කැමති නම් විතරක් කියන්න උපන් වර්ෂය මාසය දිනය. අකමැත්ත නෑ. ඉතින් නොදන්න අයට හිතාගන්න ඉඩ දීලා දින කීට වැඩි ඇගට ගුණයි කියලා මට හිතෙනවා. එහෙනම් අපි මාසේ දින කියමුනේ. ජූලි මාසේ 5 වෙනිදා. ජූලි මාසේ 5 වෙනිදා. ඒක ඊයේ පෙරේද පහු වුණා. ඔව්. උපන් ගම මම දැනටත් පදිංචි. ඒ කියන්නේ මම දැනට පදිංචි බෙන්තරල් පිටියේ හබුරුගල කියන ගමේ. මං මට හැබැයි උපදුනේ ඉපදිලාම තියෙන බදුල්ලේ. මගේ දැන් උපන්නේ දාලා බදුල්ලේ කියලා. ඇත්තට මට උපදින්න විතරයි බදුල්ලට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මගේ තර නෑ නෑ අම්මා කොත්මලේ කියලා තියෙන ගම්පල පැත්තේ. අම්මා කොත්මලේ. අම්මා විවාහ වෙලාව බෙන්තරට තාත්තත් එක්ක තාත්තගේ ගම තාත්තගේ සියලුම ඥාතීන් ඉන්නේ මෙහෙ. ඔහොම ඉන්නකොට අර මම පළවෙනි දුව අපේ පවුලේ. ඉතින් දුවව හම්බෙන්න අම්මා ගිහිල්ලා තියෙනවා ගමේ කොත්මලේ. එතකොට එහෙ තියෙන ඉස්පිරිතාලයක් හොඳ එකක් තියෙන්නේ බදුල්ලේ. ඒකෙන් මම බදුල්ල එන්ඩ් අප් වෙලා. එහෙමයි බදුල්ල කතාව. ඔය පාස්පෝර්ට් එකෙත් බදුල්ල කියලා තියෙනවා. දැන් ඉතින් කොහේ හරි යනකොට මේ ඔය දැන් ඔය මේ එයාපෝර්ට් එකේ එහෙම කස්ටම් හා ඔබ අපි දන්නේ නෑනේ ඔබ තුමිය බදුල්ලෙක් කෙනෙක් කියලා. මම කනේ මම උපදින්න විතරයි බදුල්ල කියලා තියෙන ඊට පස්සේ ගියේ නෑ කියලා. එතකොට තාත්තා අම්මා මොනවද කරේ? මගේ තාත්තා ඇත්තටම හරින් මල්ලි මම මේක තාත්තා ගැන කියන්න ඕනේ. මගේ තාත්තා කලාකාරයෙක් මුලින්ම. කලාවට සෑහෙන සම්බන්ධකම් තිබුණා. මගේ තාත්තා සංගීතය ඒ වගේම චිත්‍රපටි පළවෙනි චිත්‍රපටිය කඩවුරු පොරොන්දු වගේවට සම්බන්ධ වෙලා ඒවයි පිටපත සකස් කිරීමට ඒ මියු රාජ්ලත් එක්ක. එතකොට ඔය මේ චරිතලාගේ තාත්තා ආරිදාස පීරිස් මහත්මයත් එක්ක බොහොම ළඟින් වැඩ කරලා තිබුණා. ඉතින් එහෙම කර කර ඉන්නකොට තාත්තා ඒකෙන් ඉවත් වෙලා තමයි ගිහින් තියෙන්නේ නාවික හමුදාවට බැඳිලා පිට රටකට මැලේසියාවේ. ඒ කාලේ මොකක් හරි තිබිලා ඊට පස්සේ මගේ මව විවාහ වුණාට පස්සේ විදුවල්පතිවරයෙක් හැටියට කටයුතු කරා. එතකොට පවුලේ ඉන්නේ කවුද? ඒ අය දැන් කොහේ කොහෙද? ඔව් දැන් මට ඉන්නවා පවුලේ 8 දෙනෙක්. අපේ පවුලේ 8 දෙනයි. ඒ 8 දෙනාගෙන් මගේ මම පවුලේ වැඩිමලා. මගේ ගාව ලොකු මල්ලි තිලක් කුමාරසිංහ. ඊට පස්සේ මගේ ඊළඟ නංගි නයනා. එයා නම් මෙතන අපේ ගෙදර බැල්කනියට ගියාම පේන තරම් දුරින් ගෙදර තියෙන්නේ නෑ. මෙතන කොළඹ ගෙමාව. එතනට අනිත් නංගි කෝකිලා. එයා ඉන්නේ ජම්බුගස් මුල්ලේ. එතකොට අනිත් නංගි ධම්මිකා. එයා ඉන්නේ පැපිලියානේ මේ කිට්ටුව පාත. පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙච්ච එකම කෝල් දෙක තුන දානකොට ඔක්කොම කිරෝ දුවගෙන. ඒක ඇත්තට හොඳයි මට. අනිවාර්යෙන්ම ආවා. ඒ අනතුර ගැන කියන්න ගියොත් ඒක ලොකු මගේ ජීවිතේ. මං හිතන්නේ ජීවිතත් මරණයත් අතර සටනක් කියලා නෙම කරන්න බෑ. මේ ගෙදර උඩ තට්ටුවේ තමයි මේ පුංචි පෑන්ට්‍රි එක තියෙන්නේ. ඒක තිබිච්ච ගෑස් එක කවුරු හරි අරලා තියලා තියෙනවා. හැබැයි මම ගෑස් එක අරින ඒක ඇතුළට බැස්සරම් මාව අඟුරු කෑල්ලක් වෙයි. මම ඊට ගොඩා දුරින් ඉඳගෙන බුදුපාන පත්තු කළ කූරෝම වීස් කරා. ඒ කූරට තමයි ගින්දර ගත්තේ. සමහර විට මම මේක කියන්න ඕනේ. මගේ මූණට මොන හරි වුණා නම් මම ජීවත් වෙන එකක් නෑ. ඒක ඒ කියන්නේ මගේ ජීවිතේ මං හිතන්නේ හුඟක් මේ රටේ ජනතාව ආදරය කරේ මගේ මූණට. එතකොට ඒ මූණට එහෙම අනතුරක් වුණා නම් මං හිතන්නේ මං ජීවත් වෙයි කියලා. මූණ බලලා තියෙනවා. ඒ කියන්නේ පුංචි ඩොට් එකක්වත් මූණටවත් ඇඟටවත් ආවේ නැහැ. මගේ මේ අතට තමයි මේ තියෙන්නේ. ඒවත් දැන් ගොඩාක් මැකිලා මැකිලා යනවා. ඒ පැචස් තියෙන්නේ මේවැන්නේ මේ. ඒවත් දැන් සෑහෙන්නම ගිහිල්ලා. ලොඩක්ගේ මට කියන්න පාසල් ගියේ කොහෙද? සමත්තුණු විභාගයේ මොකක්ද කියලා. ඉස්සෙල්ලාම පාසල් ගියේ අපේ ගමේම තිබුණා හබුරුගල ඉස්කෝලේ කියලා. මම තාමත් මගේ ජීවිතේ හරිම සුන්දර මතකේ ඒ ඉස්කෝලේ. තුන්වෙනි ශ්‍රේණියට යනකොට
මගේ අම්ම මාව දැම්ම සංගමිත්ත ගර්ල් ස්කූල් කෙනෙකට අලුත්ගමට. ඊට පස්සේ මට ඇල්පිටිය ආනන්දිට මාරු වෙන්න වුණා. ඇල්පිටිය ආනන්දිට යන එක එක හේතුවලිකක් සංගමිත්ත ගර්ල් ස්කූල් එකක් මට මාධ්‍යක එක්කෙනෙක් ඉස්කෝල යන කාලේ මගේ පින්තූරයක් අරන් පත්තරේ දැම්මා. දවස පත්තරේ. කීයේ පන්තියේද? 8 වගේ. ඒක ටිකක් දරුණු වුණා. ඒ බාලිකාවක ළමයෙක් එදා දවසේ මෙහෙම පත්තරේ ඉන්නවා කියන එක මං හිතන්නේ විදුහල්පතිනිය තදින්ම. ඒ කාලේ හැටියට ඒක වෙනස්. ඒක නිකන් හරියට මිනිහක් මැරුවා වගේ වැඩක්. ඇත්තට ඉස්කෝලේ යනකොට මේ දවස පත්තරේ තාමත් ඉන්නවා. එයා ඒ ෆොටෝග්‍රාෆර් ඉන්නවා මෙයා පානදුර පැත්තේ ඉන්න යාමට කතා කරා. ඉතින් එයා මගෙන් එහො පින්තූරයක් ගන්නද කියලා. ඉතින් මං කිව්වා හා කියලා. එමසික සුදු පාට ගවුම් ඇඳලා බැහැනේ පාට ගවුමක් ඇඳලා ගම්මු කියලා. එතන මමයි මගේ හොඳම යාළුවෙකිට තමරා කියලා දැන් ස්වීඩන් වල ඉන්නේ. තමරා කිව්වා අයියෝ ඒකට ඔයා ගෙදර ගිහින් එපා අපි අපේ ගෙදරදී මගේ ගවුමක් ඇඳගෙන ගම්. මම උසයි ඒ ළමයාට ටිකක් කොටයි. එයාගේ ගවුම ඇඳාම ටිකක් කොටයි. ඉතින් කොට ගවුමක් ඇඳලා මෙයා ඉන්නවා දවස් පත්තරේ. ඒක ටිකක් ප්‍රශ්නයක් වුණා. මං අවංකවම ඇත්ත කියන්නේ. ඊපස්සේ ඇල්පිටිය ආනන්දිට ගියා. ඇල්පිටිය ආනන්දි තමයි අධ්‍යාපන පුරසාසික සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී හිටියේ. ඉතල මම විභාගේ පාස් වුණා. හොඳින් පාස් වුණා. නමුත් විභාගේ ප්‍රතිඵල එන්න කලින් මම සිනමාවට පාවා. ඒතර මට අවුරුදු 16යි වයස. ඊට පස්සේ මට මගේ අම්මලා තාත්තලා වද කරා යන්න දැන් ඊළඟට ඔයා මේ උසස් පෙළ කරන්න ඔයාට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් ඔයා මොකද්ද මේ කරන්න කියලා. මගේ පළවෙනි චිත්‍රපටිය පටන් ගන්නකොට මට චිත්‍රපටි 17ක් 18ක් හම්බෙලා තිබුණා. ඒක වාර්තාවක් ලංකාවේ. ඒක වාර්තාවක් උනා ඉතින් අලි චිත්‍රපටි ගොඩක්. නිලියක් විදිහට රඟපාපු පළමු චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන්න කලින් චිත්‍රපට කීයක් ලැබෙනවද? ඒ කාලේ ගොඩාක් ඉතින් ඔය මන් දන්නේ 20 20ක් කියලා හරි ගොඩක් හම්බුණා. එන්නේ මෙතෙක් සිනමාවේ මම අහලා තියෙන අතරම වාර්තාවක් විදිහට මොකද ඒ වගේ අවස්ථාවක් කාටවත් ලැබිලා නැහැ. අනේ මාව ගාමිණී ෆොන්සේකා මහත්මයා ගෙනැල්ලා එයාගේ චිත්‍රපටි තුනක් එක දවසේ අස්සම් කරාම ඒක නිකන් මේ සිනමාව තුළ නිකන් මහා ආందోళනයක් ඇති වුණා. ඒ කියන්නේ මේ ගාමිණී ෆොන්සේකා මෙයාව චිත්‍රපටි තුනකට බාරගත්තා කියලා. ඒ වගේම ඉස්කෝලේ යන කාලේ පෙම්පල හිලව් හැම තිබ්බේ නැද්ද? නෑ 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 එහෙම අමාරු වේවා තිබ්බේ නෑ. මට දුකයි දැන් ඒක ගැන. එහෙම අමාරු වේවා තිබුණේ නැහැ. බොහොම පොඩි පොඩි ප්‍රේම කරන්න තරම් වෙලාවකුත් නැහැ නේ මේක අවුරුදු 16 14 කාලෙදි ওই ලুকু ප්‍රේම සම්බන්ධය ඇදෙවි. ඉතින් අර ලියුමක් දීලා ඒක ගෙදෙට්ට අහුවෙලා ලියුම් බලනකොට තාත්තට තරහ ගිහිල්ලා ඔය ඉස්කෝලේ යෑමෙත් ප්‍රශ්නයි. මම විශ්වාස කරනවා ඒ කාලේ ඉස්කෝලේ හිටපු ලස්සනම කෙනා ඔබ කියලා. මේ මන් දන්නේ නැති එහෙම වෙන්න ඇති ඉතින් ටිකක් එහෙම චුට්ටක් තිබ්බා ටිකක් තිබ්බා ඉතින් අර මේ මූණමනේ කෙට්ටු පොඩි දිග කොණ්ඩයක් එක්ක එහෙම හිටපු එක්කෙනෙක් වෙන්න ඇති. ඇල්බ බැල්ම ගොඩක් ආවට දැන් කාලේ වගේ එකපාරට මේ මිනිස්සු ඒ වගේ ඔය කොල්ලෝ එහෙම ෆෝවර්ඩ් නෑ. හොරෙන් ලියුමක් දාලා ඒක පොතක් අස්සේ දාලා ඒක දෙන්න තව අය හොයාගෙන පොත දීලා පොත දකින්න නැතුව ඉඳලා සුමානියක් දෙකක් ලියුම. ඊට පස්සේ ඒක දැකලා දැක්කට පස්සේ මේකට බය වෙන තරම කොච්චරද කියලා හිත ඉතින් හැංගිලා ඕවා කරන්න කියලා අහු වෙනවා. මගේ තාත්තා ඒකට හොඳටම කුලප්පු වුණා. තාත්තා තදරාම වුණා. තාත්තා කිව්වා මොකද්ද මෙයා මේ ඇටෙන් පොත්ෙන් එළියට එන්නේ ඉස්සෙල්ලා මොකද්ද මේ කරර වැඩි දැන් ඕක දෝණ කරලා තියෙන්නේ. ඊට පස්සේ සිනමාවට ගියා. මගේ අම්මෝ තාත්තට ඉවසන්නම බැරි වුණා. ඒක තමයි ජීවිතේ ඉතින් එච්චර ප්‍රේම කරන්න මං දන්නේ අරේ මගේ ජීවිතේ මං ඇත්තටම කවදද ප්‍රේම කරේ කියලා. ඒ කියන්නේ ඇත්තට මගේ ජීවිතේ මං දන්නේ ඒක මගේ ලැබී ලබාවු වෙන්න ඇති. නැත්තම් ඉතින් හැමදේම තියෙන මිනිස්සෙකුට ප්‍රේම කරන්නත් වෙලාවක් නැති වෙච්ච කොච්චර පවද්ද. ඉල්ලුම නැතුවද නේ? ඉල්ලුම නම් හැමතිස්සෙම තියෙනවා. දැනුත් තියෙනවා. ඒත් ඉතින් මගේ හිත ගලාගෙන යන්නේ වෙනේ වටනේ. අරක කරන්නේ කොහොමද මේක මේ විදිහට කරන්න ඕනේ? ඒක පුදුමයි. දැන් ඔය ලස්සන කෙල්ලට ඇල්පිටියේ හිටපු වාසනාව ගෙනාවේ ලස්සන කෙල්ලද වාසනාවද? ඇත්තට වාසනා ලස්සන කෙල්ලට ඉස්සෙල්ලා මාව තෝරගත්ත චිත්‍රපටිය. වාසනා තමයි ගීතක් තෝරාගත්ත චිත්‍රපටිය. උමල්ලි ඊට පස්සේ මේ වාසනායක ඇත්තට වාසනායක විජය කුමාරතුංගෙන් සමග රඟපෑවා. ලুকু උදිග චරිතයකුත් නෙවෙයි. කොටම එකකුත් නෙවෙයි සාමාන්‍ය චරිතයක්. ඒකේ තරු විසිරුණු ගුවන් තලාවේ කෙනෙක් නටනවා දැකලා ඒ ඔක්කොම හිතුව මම නිකන් හොඳට නටලා පුරුදු. නටුම් පුහුණුලා හිටියේ නැද්ද? ඈ. එතකොට තිරයේ ලස්සන කෙල්ල වෙන්න කලින් මම අහලා තියෙනවා ඔබ වේදිකාවන් වල
ලස්සන කෙල්ල විදියට කිරුළු පළඟා ඒකත් ලිකන් ඔය ඔය කොයි දෙයක් හැමදේම සිද්ධ වුණේ මගේ ජීවිතය බලාගෙන ගියාම අර මේ නොහිතපු වෙලාවක හිතන්න නැති වෙලාවක සිද්ධ වෙච්ච දේවල්. එකත් දවස පත්තරේ දවස රූ සුන්දරී කියලා හිපි තේරුවා. ඒකට තෝරන්න එන්නේ මේ ගෲප් එක. කවුද මේ මාල්නී ෆොන්සේකස් ආසයි. ඉන්න කියන්නේ මං ආවේ විජය බලන්න. රූ රජුර තරග කෙසේ වෙතත් එයාව බලා ගන්න ආවේ මාව තීරිච්ච එක විජය ආවේ නෑ. ඒ වෙනුවට ආවේ ඇලෙක්සැන්ඩර් ෆර්නෑන්ඩ් මාල්නී අක්කා සෝනියා දිසා රොනල් ෆර්නෑන්ඩු ඒගොල්ලෝ. හැබැයි ඒගොල්ලොම තුෂාර කියන එකේ ඊළඟ චිත්‍රපටියට මාව ගත්තා. එතකොට මේ සිනමාවේදී වැඩියෙන්ම ආදරය කරන්න හම්බුනේ කාටද? මං හිතන්නේ මුලින්ම වැඩියෙන්ම ආදරය කරන්න හම්බුනේ විජේත් එක්ක. ඊට ඉස්සෙල්ලා තිස්ස විජේ ශ්‍රේන්ද්‍රත් එක්ක. මං හිතන්නේ මගේ පළවෙනි ෆිල්ම් එකේ පළවෙනි චිත්‍රපටයේ ඉඳලා ඊට පස්සේ විජේ, ඊට පස්සේ රවීන්ද්‍රන්දිනි. ගොඩක් ෆිල්ම්ස් කරලා තියෙන රවිත් එක්ක, කාමිනි ෆොන්සේක මහත්මියත් එක්ක. එතකොට මේ 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 ජෝ අභිවික්‍රම ඇත්තටම විවාහය උදෙසා නළුවෙක්ව තෝරන ගත්තා. ඒ කියන්නේ දැන් නළුව කියන ඇති මං හිතන්නේ මේ 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 රඟපෑන විතරක් ගෙනාවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇරියා. ඒගොල්ලෝ එක එහෙම ඇඟීමක් එන්නේ නැහැ මට නම්. එහෙම කවදාවත් ඇවිල්ලා නැහැ. එහෙම ඇත්තට දැති මං හිතන්නේ එහෙම පොඩ්ඩක් හරි චුට්ට චුට්ට ආපු ඒවත් තියෙනවා. නැත්තේම නෑ ඉතින් බොරුව කියන්න බෑනේ. බොරු කියනවට ඇත්තට ලොකුට නෑ ඉතින් ඇත්තට මං හිතන්නේ බැඳ ගන්න ඕන වගේයක් ආවේ නෑ. අනේ නෑ මෙයා එහෙම හිතන්න බෑනේ. මොකද ඒගොල්ලෝ තව තව ලිලියට ප්‍රේම කරනවා. ඒව දැක්කා බය දන්නවනේ මේක. කොට උඩ යන වැඩක් මේක. ඒ වගේ තියෙනවා. පිටරට චිත්‍රපට කීයක් රඟපෑවද? ඉස්සෙල්ලාම පිටරට චිත්‍රපටයක් කරේ ඉන්දියන් චිත්‍රපටයක්. ඒක ඉන්දියාවට ගිහිල්ලා මාව ශ්‍රීධරන් කියන චිත්‍රපටය අධ්‍යක්ෂකරයක්කන් ගිහි අරගත්තේ. මාවේ චිත්‍රපටය තෝරගත්තේ සිවාජි ගණේෂන් සමග ඔපසිට් කරන්න. ඊට පස්සේ ගොඩක් චිත්‍රපටි ලැබුණා මට. එහි යනවට වඩා මෙහි කරන්න හිතුණා. පකිස්තාන් චිත්‍රපටයක අර ජපන් චිත්‍රපටි දෙවිත් කරන්න පැහැවා. ජපන් ජපන් අයිවදෝ වකාරු. ඒකේ ඩිරෙක්ටර් අරේන්ද්‍ර දන්නවද? එහෙ අකිරා කුරේසාවකම ඔක්කොම දන්නවා. ඒකේ නම්බර් 1 ඩිරෙක්ටර්. මෙයා තමයි ඒ රටේ දෙවනි හොඳම එක්කෙනා. කිනෝ ෂිටෝ ටොප්ම ලෙවල් එකේ ඩිරෙක්ටර්. මේ චිත්‍රපටේ ලැබෙන්නේ කොහොමද? ඒ චිත්‍රපටයේ ලැබෙන්නේ ඇත්තටම මේ චිත්‍රපටියට මම රඟපෑවේ මාලදිවයිනේ ගෑණියක් ඇටියට. මාලදිවයිනේ ඉතින් එළියෝඩ ඇරි. හැබැයි මට හොඳම ඉංග්‍රීසි චිත්‍රපටයක් හම්බුණා. උර්ෂුලා ඇන්ඩ්‍රස් කියන ඇක්ට්‍රස් තමයි මේන් රෝල් එක කරේ. ඒකේ තිබිච්ච සමහර ජවනිකා කරන්නට මම දැනගත්තමට අපහසුයි කියලා. රඟපෑවේ නැද්ද? ඒක විශාල මුදලක්. ඒ වගේම හොලිවුඩ් වල චිත්‍රපට එන මට එදා තේරුම් ගන්න බැරි වුණ අපරාධ මේක හොලිවුඩ් ෆිල්ම් වේ. හොලිවුඩ් වලට යන්න තියෙන අවස්ථාවක් නේ ලංකාවේ නිරියකට කියලා. නමුත් ඒකේ තීච්චේ බැරෑරුම් අර කැලෑවේ ඉන්න කෙල්ලක් හැටියට රඟපාන්න තිබ්බ. අඳින්න දීපු ඇඳුම එහෙම මම දැනගත්තා. මේක ඇඳගෙන මං සෙට් එකේ හිට මෙහෙට ඇවිදින්න මට බෑ. වාසනාවට පහින් ගහන්න වුණා. මම වාසනාව කියලා ඒ වෙලාවේ තියෙනවා. මේ මොන විකාරයක්ද අනේ මට බෑ ඔකට කියලා කෝ. ඉතින් අම්මත් කිව්වා නෑ 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 ඔකරන් නොකරට කමන්නේ නෑ. ওই රටවල වල පෙන්නන ඒවා අපිට ඕනේ නෑ. හැබැයි ඉතින් එහෙම නොවුණාට ඒ වැරඟ නොපෑවාට ලංකාව රඟපාපු චිත්‍රපට වෙනුවෙන් සම්මාන පිට සම්මාන ලබා ගත්තා ඔබ. සරසවි සම්මාන, ඊට පස්සේ ජනාර්දන සම්මාන, ජනප්‍රිය නිළිය, හොඳම නිළිය නේ. ඔව් වසර තුනක් පුරා ජනප්‍රිය නිළිය ජනප්‍රියම නිළියට ලැබුණා. ඊට පස්සේ හොඳම නිළිය සම්මාන උළෙලවල් 7 ලැබිලා තියෙනවා. හොඳම නිෂ්පාදික එකපාර සම්මා එක දවසක එක උළෙලේදී සමාන 4ක් සරසරිය. ඔව් හොඳම නිළිය ජනප්‍රියම නිළිය හොඳම නිෂ්පාදික ආව ජනප්‍රියම නිෂ්පාදික සම්මාන 4ක් මම හිතන අද වෙනතුරුවත් කාටවත් එක දවසේ දෙන්න පාලමයට වෙනුවෙන් නේ. පාලමයට වෙනුවෙන් මගේ වාසනාවන්ත ආදරණීය පාලමයට වෙනුවෙන් රන්දිය දහර තමයි ඊට අවසානයේ අවසාන චිත්‍ර ප්‍රධාන චරිතය. ඒකට සම්මානයක් හම්බුණා නේ. ඔව් ඒකටත් හොඳම නිළිය හම්බුණා. ලෝභ හිතෙන් නැද්ද? දුක හිතෙන් නැද්ද? ඔහම සම්මාන ලැබපු නිළිය නිහඬවම අවුරුදු 10ක් අතර ඉන්න කොට මට කවුද හරි දුක හිතෙයි මාව මිනිස්සු අඳුර ගන්න නැතුව ගිය දාට. මම මට දැන් රඟ නොපෑවත් මිනිස්සු තාම ඉස්සර වගේම දැක්ක තැන අඳුර ගන්නවා.
අනේ ගීතාර මට මේ ඊය දවසකත කොත මේ මළගෙදර දික්කෙනෙක් කියන අනේ ඊයේ ටීවී එකේ දැක්ක මට ටීවී එක ඉබින්න හිතුණා කිව්වා. ඉතින් මම ගෑනු කෙනෙක්. එතකොට මේ දැන් ඔබතුමීට හිතන්නේ නැද්ද අර එදා ජනප්‍රියම නිලිය විදියට මුළු රටක්ම ආදරය කළාට අද මේ දේශපාලන හින්දා ආදරය දෙකට බෙදලා කියලා? ඇත්ත තමයි. එහෙම බෙදිලා ඇති. පක්ෂ දේශපාලනය කියන්නේ ඒකට තමයි. පක්ෂ දේශපාලනය කියන්නේ ඒකට තමයි. එහෙම බෙදෙන්න වෙනවා. මං හිතන්නේ ඒකට එහෙම අභියෝගාත්මක තීන්දුවක් ගන්න හිතුවේ. ජනප්‍රියම නිලිය වෙලා හිටියත් මොනතරම් ප්‍රතිරූප හදාගත්තත් කොච්චර දේවල් වුණත් අපි කවදා හරි දවසක මිය යනවා. අපි මේ ජීවිතෙන් සමු ගන්න ඕනේ දවස එනවා. ඒ දවසට කලින් ඊට වඩා ලොකු වැඩක් කරන්න පුළුවන් නම් මිනිස්සු වෙනුවේ. මං ඇත්තමයි හරේන්ද්‍ර, මං ඇත්තරම කියන්නේ මං සිනමාවට වෙදී මං ඔච්චර දුක් විඳේ නෑ, කරදර විඳේ නෑ. මොකද චිත්‍රපටි දැන් සමහරු කියනවා චිත්‍රපටි වලට එන්න අමාරුයි, හොයාගෙන යන්න ඕනේ. අපිට එහෙම කිසිම කරදරයක් තිබුණේ නෑ. එතකොට ලිංගික අතවර වලට පත්වෙච්ච නිලියෝ කියලා කියනවාට අපිට කවදාවත් එහෙම වෙලා නෑ. අපි අධ්‍යක්ෂවරුන්ට වද දෙන නිලියෝ හැටියට මං හිතන්නේ. ඇයි අපිට අරවල් හෝටලේ මම අධ්‍යක්ෂවරු අපිට මේ වාහනේ වෙනකොට කාර් එක මේක ජාති උන්ට කාර් එකක් එවන කබල් වෑන් කටුවල එහෙම වෙන්න බෑ වෙලා සිරිබ කියලා. එතකොට නුවර එළිය ගියොත් මට ඉන්න ඕනේ අර හෝටලේ. ඒකට මට කාමරයක් හරි නුවර ගියොත් මෙහෙම ඇඳුම් පැළඳුම් ගැන හරි කර හරියට ඉතින් ඔක්කොම හොයනවනේ. හැමදේම ටිප් ටොප් එකට තියෙනවා. ඉතින් මට කල්පනා කරනවා මේ මොකද මේ දැන් කාලේ එළියට වෙලා තියෙන්නේ. පව් අඩේ කීයක් හරි ගන්න කොච්චරද, කොයිතරම් ලොකු ගණන් ඉල්ලනවද අපි. ඉතින් එහෙමත් කරලා අර විදිය වද දීලා ඒවත් ගත් එක ගැන දැන් ස්තුතිවන්ත වෙන්න ඕන. මටම පුදුමයි. ඉතින් ඒක නිසා හැබැයි දේශපාලනය කැරීට වැඩි ගාක් අමාරු තැන. මේ අමාරු ගමනේදී ඇයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කඳවුර තෝරගත්තේ? මම දේශපාලනයට ආවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසා. නැත්නම් මං එන්නේ නැහැ. ඇයි? අනේ මම මේ පාඩුවේ ගෙදර හිටියේ. මට එතුමා එතකොට ජනාධිපති මුලින්ම එතුමා කතා කරලා කිව්වහම මම මුලින්ම බෑ කිව්වා. මොකද මගේ මහත්තයාත් දේශපාලනය කිරීම අරහං, දේශපාලනය කිරීම තදබල විරෝධ කෙනෙක්. මං හිතන්නේ ඔය ස්විට්සර්ලන්තේ වගේ දේශපාලනය වෙනස්නේ. එයා මේ මෙහෙ දේශපාලනය දැකලා මේකට යන්න උඹට මානසික රෝගයක් තියෙනවද කියලා ඇහුවා. ඊපස්සේ මම බැලුවා අනේ මේ ගෙදර ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑ. මං ඒතර කිව්වා මහින්ද මහත්තයට මට එන්න විදිහක් නෑ මේ ඡන්දෙට කියලා. ඊට පස්සේ මං ගමේ ගියාම මට මේ බෙන්තරල් පිටියේ පැත්තේ මගේ ගමනේ මං දැන් පදිංචි වෙලා මගේ එහෙගේ මේගේ වහලා වැඩියෙන් තියෙන. ඉතින් මේ පැතිවලට එහෙට අවුරුදු 20 ගාණක් ඒ පක්ෂේ മന്ത്രി කෙනෙක් ඉඳලා නැහැ. එතකොට මේ හැම මිනිස්සෙම කියන්න ගත්තා අයියෝ අපිට කොච්චර ප්‍රශ්න තියෙනවද, අපිට ස්කූල නෑ, මාතෘ නිවාස නෑ, ගෙවපේ අර කච්චා කච්චේ හරියට මම මගේ අති මුදල් වියදම් කරලා ගොඩාක් උදව් කරලා තියෙනවා ඒ ගමේ මිනිස්සුන්ට. ඒ කිසිම ජීවිතයකට මම දේශපාලනයට එන හිතාගෙන කරපු දේවල් නෙවෙයි. නිකන් කරා. දැන් මෙහෙ හොයාගෙන එනවනේ. ගමේ අය දන්නේ නැද්ද? පොඩි පොඩි දේවල් දාන්සල දාන්න, තොරණ ගහන්න, මම නිකන් වෙස් අත්තර වගේ. හැබැයි දැන් ජනතාවගේ එහෙම ඉල්ලුමක් ලැබිලා අක්ක පටන් ගත්තට වැඩේ පළමු අවස්ථාවේදීම ජනතාව ප්‍රතික්ෂේප කරනවා නේද? ඒ කියන්නේ 10 ජනාධිපති මහමැතිවරණය. ඒක ජනතාව ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ඒක හොඳට විග්‍රහ කරලා බලන්න. ආසනයකට දෙන්නේක් දැම්මහම ඡන්ද දෙකට බෙදෙනවා. මට විතරයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පක්ෂේම තමයි කරේ. මාව ගෙනෙල්ලා මාත් එක්ක තව එක්කෙනෙක් දැම්මා. මං ඉස්සර දන්නේ නැහැ. මං ඉස්සර ඒවා දන්නේ නැහනේ. මෙහෙම දෙන්නෙක් හිටියොත් දිනන්න බෑ කියලා. මං දැනගෙන හිටියානම් අර කොලේ මෙහෙම කෑලි වලට ඉරලා අර එකෙක්ගේ මූණටත් දබලා ගහලා ගෙදර එයි. හැබැයි ඒකට 2014 වෙද්දී උත්තරේ ඔබතුමීම දුන්නා. ඒකට මං උත්තරේ දුන්නේ කවුරුත් මට උදව් කළා නෙවෙයි. මම හැම තැනම මිනිසුන්ට වැඩ කරන්න පටන් ගත්තා. මොකද අනිත් එක අර ඒ කාලේ අර අපේ පොඩි නිලි අපේ මේ නිලියක් හිටියනේ යාගේ එහෙ ගාල්ලේ ඉල්ලුවනේ ඡන්දේ. ඒ ළමයා ඇවිල්ලා ඡන්දේ දිනාගෙන ගියා ගියාමයිලු එකෙක්වත් දැකලවත් නැහැ.
ඊට පස්සේ මිනිසු කල්පනා කර එයාව පලස බවට මෙයා මහ වැබ්බැගලා ඒක මට තදින්ම බලපෑ. එතකොට මල්ලි දැන් ඔය දැන් අපිකු ගාල්ල දිස්ත්‍රික්කේ අපේම ඉන්නවනේ, වැඩියෙන්ම කපන්නේ අපේ අයනේ. හැම මීටින් එකේදීම කියනවා, හැම මීටින් එකේදීම කියලා 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 ඡන්ද 2000 යඩු උනේ. ඉතින් පුදුමයි ගැන ඔච්චර දෙයක් වුණත් කලකිරුන් නැද්ද 2010 වෙච්ච දේ? නෑ, සාමාන්‍ය සාමාන්‍ය මගේ චරිත ස්වභාවය තමයි මට එහෙම ගැව්වොත් මට ඒක කරන තුරු ආපහු නිින්ද යන්නේ නෑ. දැන් ඒ පරාජයම තමයි මාව මේ ජයග්‍රහණයට ඇවිල්ලා. ඒ පිරිමි ආධිපත්‍යත් එක්ක දේශපාලනය කරද්දි ඒක අමාරුයි කියලා. අමාරුයි. ඇඬිච්ච අවස්ථාව නෑ 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 අඬන්නේ. කොහොමද අඬන්නේ? එහෙම අඬල බෑනේ. අර දැනටත් දැනටත් අදත් වැඩිම අපේ පක්ෂවල අය අපේ පක්ෂයේ අය තමයි. දැන් මන අප pore දැන් හොඳට බලන්න ගිය සැරේ 2015 ඡන්දෙදී මම අපේ අපි තුන්දෙනයි මහින්ද මහතෙර ඉතුරු වුණේ. අපි තුන්දෙනෙක් ඉතුරු වුණා. ඒකෙනුත් දෙවනියා මම. අකට 60000 ගණන් ඡන්ද දුන්නා. 67000ක් තිබ්බා. ඔයා කියන්නේ පුදුම හිතුණ මට වෙලාවකට. මාව මගේ බන්ත්‍රි ධූරිය අහෝසි වෙච්ච ගමම්ම මාව අර පොදු ජන පෙරමුණේ හිටපු භාණ්ඩාගාරික කමරු කපලා අයින් කරා. කොයි තරම් හිත් වේදනාවක් දැනෙනවද? එදා මට යන්න තිබ්බා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියපු විදිහට කතා කරපු විදිහට ගිහිල්ලා ඇමතික මුකුත් අරගෙන ওই සියලු ප්‍රශ්න විසඳාගෙන ඒත් මං එහෙම කරන ගෑණියෙක් නෙවෙයි. අතරම මං ඒ වෙනකොට ඊට පස්සේ මගේ පුරවැසි භාවය අයින් කරගත්තා මල්ලි. 2015 ඡන්දෙල්ල අධ්‍යය පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නේ එයි කියලා හිතුණ නැද්ද? 19th amendment එකට නම 19 වෙනි ව්‍යවස්ථාව ඇවිල්ලා මාස දෙක තුනට පස්සේ අපි නාම යෝජනා දුන්නේ. මම හිතන්නේ මේ නාම යෝජනා ගත්ත බූරුව ටික ඒක කියවලවත් නැද්ද කොහෙද? ඒගොල්ලෝ එපා යන්න. නාම යෝජනා දෙන්න ඉස්සෙල්ලා නාම යෝජනා බාර ගන්න ඉස්සෙල්ලා මේ මිනිසුන්ගේ මේ සුදුසුකම් තියනවද කියලා බලන්න ඕනේ ඒගොල්ලෝනේ. මම මොකද කරන්නේ? අනිත් එක මම තමයි එකම කාන්තාව වෙන්නේ නැති මුළු ලෝකෙම හොයාගෙන ස්විට්සර්ලන්තේ ඉන්න කැමති නැත්තේ. මම පුරවැසි භාවයක් ඉල්ලුවෙත් නෑ. ස්විට්සර්ලන්තේ නොමිලේම දුන්නා. තුට්ටුවකටත් ඒක ගණන් ගත්තේ නෑ. අද මිනිස්සුන්ට මේ රටකට ගිහිල්ලා පුරවැසි භාවයක් ගන්නවා කිව්වොත් දෙයි හාමුදුරුවනේ නොකරන දෙයක් නෑ. පුරවැසි භාව නෑ, PR එක ගන්නනේ. PR එක ස්විට්සර්ලන්තේ. ස්විට්සර්ලන්තේ පුරවැසි භාවයක් කියන්නේ පණපිටි දිව්‍ය ලෝක යන වැඩක් නේ. තුට්ටුවකටත් ගණන් ගත්තේ නෑ. ඇත්තටම ওই ප්‍රශ්නෙත් එක පුරවැසි භාවය අහෝසි කරගන්න ඔබතුමියේ කටයුතු කිරීමත් එක්ක ස්වයංපුරුෂයාගෙන් විරෝධතාවක් මතු වුණාද? තද බල විරෝධයක් ආවා. මේ පුරවැසි භාවය පිටවන් ප්‍රශ්නය හින්දා ස්වයංපුරුෂයා ඔබතුමියගෙන් ඉවත් වුණාද? ඔව්. ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණා. මොකද ඌට සමාව දී නොහැකි වැරද්දක් හැටියට දැක්ක එක දෙයක් කිව්වා. මම එයාට ආසයි කොල්ලා දැන් ස්විට්සර්ලන්තේ කාලයක් වැඩිපුර ජීවත් වෙන්න. දැන් බලපන් මං හදිස්සියේ මැරුණොත් මේ රටේදී උඹට එන්න වුණොත් මෙහෙ උඹ වීසා දාලා එනකොට ඔක්කොම හරි කිව්වා. මේ පසුතැවීමක් නැද්ද අක්කනේ? නෑ. ලොකු පරිත්‍යාගයක් කරන්න ඕන. මගේ සැමියා නැති වුණා එකෙන්. ඔව් ගත්ත තීරණයක් තීන්දුවක් ඉවර වෙන්න යනවා. එතකොට මොකද කියන්නේ? මාත්‍ය හොඳයි දුදු බඩින බැරිම දන්නවනම් එයාටත් පේන්න බෑ. එයාටත් පේන්න බෑ. එයා බඩිනෝ මුළු එයා කියලා ලංකාවේ අම්මි දේශපාලනයක් තියෙනවද? ලංකාවේ දේශපාලනය කරන්නේ ඔක්කොම නිකන් මෝඩ හොරු රැලක්. දැන් පුරවැසි භාවයේ පිළිබඳ සටනට මුහුණ දීලා ඇපීල් එකකුත් කරනවා. ඒත් මන්ත්‍රීකම හම්බ වෙන්නේ නැහැ. ඔබ විසින් දාඩිය මහන්සියෙන් දුක් මහන්සියෙන් ජනතාවට සිද්ධ කරපු දේවල් වලින් ලබාගත්ත මන්ත්‍රීකම අවසානයේදී පරිත්‍යාග කරන්න සිද්ධ වෙනවා. උදුරාගත්තා. ඔයා කියන්නේ පුදුම වැඩේ කියන්නේ මේ මන්ත්‍රීකම උදුරගත්තට පස්සේ ජනතාව මට වඩාත් කිට්ටු වුණා. මුළු දකුණු පළාතම නියෝජනය කරන්න හිටියේ මං විතරනේ පාර්ලිමේන්තුවේ ගෑණියකට. මේ ගෑණියම තමයි අර විදියට අයින් කරේ. ඔය පාර්ලිමේන්තුවේ තවත් පුරවැසි භාවවල තියෙන අය ඉන්නවා. අක්කතර ගැහණියක් වීම නිසාද ඔය ප්‍රශ්න වලට වැඩිපුර මුණ දෙන්න ඕනේ? ගැහණියක් වීම නෙවෙයි ස්ථිර ප්‍රතිපත්ති තියෙන කෙනෙක් වීම නිසා. පණින්න අරේට පැරලා මෙහෙට පැරලා අරයාගේ කරේ එල්ලිලා මෙයාගේ කරේ එල්ලුණා නම් ඉවරයි. මට ලොකු අසාද හැබැයි මහින්ද රාජපක්ෂ කියන අපේ අතිගරු ජනාධිපතිතුමා හැමදාම මං වෙනුවෙන් කතා කරා. මට ඒ වගේ හොඳ මූණ පෙන්නුවට කවුද මේ ගේම්ස්? අයියෝ දන්නවා කියන්නේ A to Z දන්නවා.
ඒට විසිද මං දැන එකගලන් දෙන්නවන පිළිතුර මේ චන්දෙට ඇවිල්ලම තමයි පෙන්න්න ඕන. කාන්තාවක් දිට කතා කරනකොට කඳුළු වෙන ඔබේ දැස්වල. මටික සංවේදී ටිකක් නෙමේ වංගුවක් ජීවිතය සංවේදීක් කෙනෙක්. සමහරවිට මම ඇත්තටම සැරවෙනවා කියන්නේ ඒ මගේ මගේ උඩු හිත උඩු සමහට දැම් මං තරහයන්නේ ඔයත් එක්කත් නෙවෙයි. ඔයත් එක්ක නෙවෙයි තියෙන දැන් අර අවුල් ජාලක ප්‍රශ්න විසඳාගෙන එනකොට මෙතන මේ බොරුවට කෑ ගහන්නේ මේ අය එක්ක නෙවෙයි තරහ. අර හරි ස්ට්‍රෙස් එකක් පුදුමාකාර ස්ට්‍රෙස් එකක් සමහර වෙලාවට. මේ පාර ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් එන්නේ කවුද කියන එක ගැන මම අහගෙන මේ ළඟදි කියනවා මේ ඕණ්ඩන් යන ගමන් ළඟට ඇවිල්ලා ඇහුවොත් මේ කනට කරලා කියන්නම් කියලා. දැන් මගේ කනට කරලා කියන්න පුළුවන්ද කවුද එන්නේ කියලා? මං හිතන්නේ මේ රටේ අද 100ට විශාල ජනගහනක් මහා ජනතාවක් පොහොට්ටුවේ ජනතාව විතරක් නෙමෙයි මේ මුළු රටම බලා ඉන්න කෙනෙක් ඉන්නවා. තව දවස් කීපකින් ඒ රහස එළි වෙනවා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. 100%ක් ස්ථිරයි. 100%ක් ස්ථිරයි. 100%. හැබැයි ඉතින් මන් දන්නේ ඔයා එහෙම අහනකොට මට එක දෙයක් කියන්න තියෙනවා. මේ ලෝකෙ කිසිම දෙයක් ස්ථිරත් නැහැ. නිදහස් පක්ෂයේ පොහොට්ටුවේ මේ දවස්වල යන සාකච්ඡා. යාම හේකින් දෙපක්ෂ එකතු වෙලා මෛත්‍රීපාල මහත්තයාගේ කියලා තීරණයක් ගත්තොත් මොකද දෙන උත්තරේ? පුද්ගලිකව මම හිතනවා මෛත්‍රීපාල මහත්තයා ඊයේ පෙරේද කිව්වා මට මේ කට්ටිය කියන පිටකොන්දක් නැහැ කියලා. මම කියන ඔබතුමාට පිටකොන්දක් නැහැ කියලා. ඔබතුමාට පිටකොන්දක් තිබුණා නම් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පිටකොන්දක් තිබුණා. කවමදාවත් තමන්ගේ පක්ෂය අතහැරලා පක්ෂේ ලේකම් අනිත් පැත්තට ගිහලා ඡන්දෙ ඉල්ලාවිද? අනිත් කතාව මම ඔබතුමාට කියනවා. මට මම ගීතා කුමාරසිංහ මම කලාශිල්පිනියක්. ඔබතුමා මට බොහොම කරුණාවෙන් කතා බහ කරා මට එන්න කියලා. මම මට මේ ඔබතුමා දීපු අමාත්‍ය ධූරය පිළි අරගෙන ඔබතුමාගේ පක්ෂයට එන්න කියලා. ආ බොහොම ස්තුතියි. මම ඒ ගැන ඔබතුමාට කෘතඥ වෙනවා. හැබැයි අනිත් පැත්තට ඔබ මොකද කරේ? අනිත් පැත්තට පියසේන ගමගේ වගේ කෙනෙක්ව ගෙනෙල්ලා නඩුවේදීත් හැම වෙලේදීත් ඔහුට උදව් කරලා ඒ උදව් කරපු එකත් කමක් නැහැ. ඒක ඔබතුමාගේ කැමැත්ත. ඊට වැඩි කැත වැඩක් කරානේ. මුළු දකුණු පළාතම නියෝජනය කරපු එකම ගැහැණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවගෙන් කණෙන් අල්ලලා එළියට දැම්මා. ඒ ඔබතුමාට පිටකොන්දක් නැති ඉඳා. ඔබතුමාට පිටකොන්දක් තිබුණා නම් එතුමා ඒ වගේ දේවල් කවදාත් කරන්නේ. අනිත් කාරණේ මගේ නඩුව පෙරදිච්ච දවසේ රැට පියසේන ගමගේ මේ පාටියක් දැම්මා. පාටියේ ප්‍රධාන අමුත්ත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. කිරි දීලා හදපු ණයකට ඇරෙන්න. කවදාත් මිනිස්සෙකුට ඒව කරන්න බෑ. ගැහණියකට මොකද එතුමා තියා මේ මුළු රටම දන්නවා මං හරිම අසාධාරණයක් මට කරේ කියලා. මේ හොරු කරන්න බය නැද්ද? නෑ මං බය වෙන්නේ මොකද දැත්ත කියන්නේ? හොරුන්ට කුඩුකාරයින්ට මිනිමරුවන්ට ඔය ප්‍රශ්න නැහැ. මේ අවසන් ප්‍රශ්නේ දේශපාලනයේදී ඔබේ අනාගත බලාපොරොත්තු මොකක්ද? මට ගොඩාක් වැඩ තියෙනවා කරන්න. මම ආපුදාට මට මේ වැඩ ටික කරගන්න. වැඩ ටික කරලා මිනිසුන්ට පෙන්නන්න. උඹලා හිතුව මේ නිලියෙක් ඇවිල්ලා කවදාවත් මේව කරන එකක් නැහැ කියලා. උඹලා හිතුව එයා මේ විදිහේ කෙනෙක් නෙවෙයි කියලා. ගෑණියකට මේව කරන්න බෑ කියලා. මට උඩ ලෝකෙටම පෙන්නන්න නෑ. මම ඔබ වෙනුවෙන් ඉතාම කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. මේ දේශපාලන සභාව හඳුනාගෙන ඔබ බලාපොරොත්තු වෙන තැනට යන්නට අපි සුබ පතනවා. සුබ ගමනක්. අයිබෝන්. අයිබෝන් මල්ලි. අයිබෝන්.